සුසම්බා චන්ද්‍රමාල කියන්නේ අපේ රටේ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇගේ කලා කටයුතු වගේම ඇගේ ජීවිතය අලුත් තොරතුරු වගේ කුතය සතියන් පුවත්පතකට කියලා තිබුණේ මෙහිමයි. සුසන්තා, ඔබ කොහොමද රංගනයට පිවිසුණේ? ඒ ගැන කියමු නේද? 1986 අවුරුද්දේදී ජාතික තරුණ සේවා සභාවේ මාණ්ඩලීය දිස්ත්‍රික්කයේ පැවැත්වුණු යෝන් කුමරිය තේරීමේ තරඟයෙන් යෝන් කුමරිය වශයෙන් කිරුළු පළඳින්නට මට අවස්ථාව උදා වුණා. ඒ කාලේදී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ඩග්ලස් රණසිංහ මහත්තයා එයාගේ චිත්‍රපටයකට නවක මූණුවරක් හොයලා තිබුණා. ඉතින් මම ගැන දැනගත්තට පස්සේ මට ඒකට ආරාධනා කළා. නමුත් ඔහුගේ ටෙලි නාට්‍යයක් වුණ රන්මස් වෙන ටෙලි නාට්‍ය සුබහන් කියන තරුණගේ චරිතය තමයි මම මුලින්ම රඟපෑවේ. පස්සේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක විජය ධර්මශ්‍රී මහත්මයාගේ චාරුලතා ටෙලි නාට්‍යයට මාව තෝරගත්තා. රූපවාහිනියේ විකාශනය වුණ මම රඟපෑ පළමු ටෙලි නාට්‍ය උනේ ඒක. ඒ විදිහට ආරම්භ වුණ මගේ රංගන ගමන මම තාමත් යනවා. රංගන ශිල්පිනියක් වීමේ ආශාව පුංචි කාලේ ඉඳලා ඔබට තිබුණද? නැහැ, මගේ කැමැත්ත තිබුණේ හෙදියක් වෙන්න. විවිධ රෝගාබාධ වලට ලක් වෙලා මානසික වසරණ වෙලා ඉන්න රෝගීන් සාතු කරන ආසාව පුංචි කාලේ ඉඳලම හිතේ තිබුණ දෙයක්. ඒ හීනේ නම් අදටත් මගේ හිතේ තියෙනවා. ඒ වුණත් ඔබ ජනප්‍රිය වෙන්නේ රංගන ශිල්පිනියක් විදියට. ඒ ප්‍රේක්ෂක ආදරය අදටත් ඔබට තියෙනවා. ඉතින් ඒකට හේතුවක් තියෙනවද? ඒ ගැන කියමු නේද? මගේ රංගන ජීවිතයේ දැන් අවුරුදු 30කටත් වැඩි. මම කලාවට අඩිය තිබ්බ දවසේ ඉඳලා කලා ලෝකයේ පතාක යෝධයෝ වගේ හිටපු නියම කලාකරුවෝ එකයි වැඩ කරන්න ලැබුණේ. එයාලගේ ගුරුහරුකම් මැද ඉතින් මමත් වැඩ කළා. ඉතින් ඒ නිසාම වෙන්නේ නැතිව ජනප්‍රියත්වය වෙනස් වෙන්නේ නැතුව අදටත් ඒ විදියටම තියෙන්නේ. ඔබේ දුව තිස්රිතත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැනත් කතා කරමු නේද? එයා යන්නේ නම් මගේ අඩිපාරේ. මුලින්ම එයා මගේ උමනාවට මේ දේවල් කළත් පස්සේ ඒක හොඳට ඉගෙන ගත්තා. මේ ශේෂ්ත්‍රයේ වටිනාකම තේරුම් ගත්තා. අද ශේෂ්ත්‍රයේ මට වඩා ඉගල තැනක ඉන්නවා. ඒක මගේ හිතට ලොකු සතුටක්. තිස්රි මේ ශේෂ්ත්‍රයට යොමු කරන්න ඇයි පුංචි කාලේ ඉඳලම ඔබට අදහසක් තිබුණද? නැහැ, මේ දේ කරන්න එපා කියලා අපි කවදාවත් එයාට බල කළේ නැහැ. මට අවශ්‍ය වුණේ හොඳ පුරවැසියෙක් විදියට එයාව හදන්නයි. එයාට කැමති වෘත්තියක නිරත වෙන්න අපි අවස්ථාව එයාට දුන්නා. දියණියකින් අම්මා කෙනෙක් විදිහට දුවක් හදන්න වගේම හැදෙන්න ඕනි කොහොම කියලාද ඔබ හිතන්නේ? දරුවන්ට කන්න බොන්න අඳින්න පළඳින්න දෙන එක දෙමව්පියන්ගේ යුතුකමක්. ඒ වුණාට එයාලගේ යුතුකම ඒක විතරක් නෙමෙයි, පුංචි කාලේ ඉඳලම දරුවන්ගේ මනස හදන්න ඕනි. එයාලගේ හොඳම යාළුවා වෙන්න ඕනි අම්මා. විශේෂයෙන් එතකොට එයාගේ ජීවිතයේ හිඩස් ඇති වෙන්නේ නැහැ. අදින ගොඩක් දුවල යෝන් විය තරුණ වේ ලැබනකොට ආදරයක් හොයන්න යන හදනවා. එතනදී අම්මා කියන චරිතය ප්‍රබල වෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම වගේ බයක් නැතුව අම්මට කියන්න පුළුවන් තත්ත්වයකට පුංචි කාලේ ඉඳලම දරුවාගේ මනස හදාගන්න එක අම්මගේ වගකීමක් වෙනවා. ඒ වගේම තමයි සමහර අම්මලා දරුවන්ව වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් කරන්න උත්සාහ කරනවා. ඒ වුණාට එයාලගේ බුද්ධි මට්ටම එතරම් නැතිනම් එයාලට ඒ දේ කරන්න බැහැ. ඒ වගේ වෙලාවට දරුවාට බණින්න යන්න හොඳ නැහැ. එතකොට එයාලා මම ගියන්න තියෙන අවස්ථාව වැඩි. එතනදී අම්ම කෙනෙක් විදියට එයාගේ කැමැත්ත අනුව එයා කියන දේ සංගමයෙන් අහන්න ඕනි. පස්සේ හොඳ නරක කියලා දෙන්න ඕනි. හැම වෙලාවෙම දරුවන්ට වදයක් නොවේ එයා අම්මගේ ඇසරෙම තියාගන්න උත්සාහ කරන්න ඕනි. කොයිම වෙලාවකවත් දරුවාට ගිලිහිලා යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අපේ ගෙදර තිස්රිටයි මටයි කතා කරන්න බැරි දෙයක් නැහැ. ඒ විතරක්ම නෙමෙයි, විශේෂයෙන්ම දුවක් ඉන්න අම්ම කෙනෙක් වෙන පිහින කටයුතු වලදී වගේම ගෙදර දොරේ කටයුතු දුවට කියලා දෙන්න ඕනේ. මම මගේ දරුවට හැමදේම කියලා දුන්නා. ඒ නිසා මෙයා ගැන මට අද හරි සතුටුයි. ඇයට සහකරුවෙකු තෝරා ගනිද්දී ඔබ බැලුවේ කොහොම කෙනෙක්ද? මගේ දුව ආදරෙන් බලා ගන්න පුළුවන් කෙනෙක් තමයි අපි හෙව්වේ. ගොඩක් සල්ලි තියෙන අය අපි හෙව්වේ නැහැ. එහෙම යෝජනාවත් අපි ඒවට කැමති වුණෙත් නැහැ. කොහොම හරි හොඳම හොඳ දරුවෙක් අපිට හම්බුණා. එයත් මට මගේම දරුවෙක් වගේ. මටයි මගේ මහත්තයාටයි විශ්වාසයක් තියෙනවා. අපි නැති කාලෙකුණත් ඒ අඩු අපේ දරුවට සුරජ් පුතා දැනෙන දෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි, එයාගේ දෙමව්පියොත් මගේ දුවට හරි මාදරේ. සහෝදරයොත් ඒ වගේමයි. ඒ නිසා තිස්සරි ගැන අපේ හිතේ පුංචි බයක්වත් දැනෙන්නේ නැහැ. අපේ ආශිර්වාදය හැමදාමත් ඒ අයට තියෙනවා කියලායි ඒ සංවේදීව පවසලා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.